आई बोल, वो यार निदागन लेस्ट वेला नहीं दिन्ने, उन्हें मिस्टर डेविड आवा, पीटर पैन कतान देने इतनी कोटस किया ना, वो यार मूल कोटस बाले लाने ता, उन्हें मामा डिस्क्रिप्शन में के डाला थी ना मूल कोटसे लिंक के कर, उन्हें लिंक के किंग नहीं ला, पीटर पैन कतान देने पाले नहीं कोटस बाले लाने, ये वो ना कभी कतान देने रसम ही दिन, हाँ, कतान देने रसम ही दिन खाली, वो यार मैं यूट्यूब चैनल लेकर आदत के नहीं ना, पाले दिन रातुपार सब्सक्राइब बार ने गोबला, अभी देखे एक दुए, ये वो ना, अभी कतान देने इतनी कोटस रसम ही दिन। उन्न वेंडिला नेवरलैंड वलट आपु दावसे कैप्टन हुक एयागे दुरदाक्नें दूपत वटेट बल बल तमाय हिटिये मेहेम बलनकोट कैप्टन हुक देक्का कंदक मुदुने इंदला पीट पैनुई एयागे अलुत यालुई एया दिहा बलागेन इन्नवा एया ए वेलावेम एयागे सगेयंट अनकला पीट पैन सह एयागे यालुवंट पार देन्न कियला आने मैं हादिसी पहार दी महिंदा पीटर टे आगे आलू अंगव बेरा गान न गुड़ाक महान सिवे न सिद्ध दूना या टिंकबेल टे क्यों आ टिंकबेल इकमां करान्न इकमां करान्न अपे आलू अंगव आरक्षित तैन कट आरागे ने आन्न इकमां करान्न मामा कैप्टन हुक गैन बाला आगान नाम मैं वेलाव वेना कोटे टिंकबेल हिटिये वेंडी गैन गुड़ाक ईरिसी आवे එනිසා එයාට ඕනි වුණා වෙන්ඩිව පීටර්ගෙන් ගොඩාක් දුරකට ගෙනියන්න. එයා ඒකට පීටර් කියපු දේ ප්‍රයෝජනයට ගත්තා. එයා වෙන්ඩිව කඳු මුදුනක නවත්තලා මයිකල් සහ ජෑන්ව වෙරළේ තිබුණ ගුහාවකට එක්කගෙන ගියා. මේ අතරේ දූපතේ හිටපු පිරිමි ළමයි කඳු මුදුනේ තනියම ඉන්න වෙන්ඩිව දැක්කා. එයාලා හිතුවේ වෙන්ඩි එයාලගේ හතුරෙක් කියලා. එයාලා කැටපෝලයක් අරන් ඒකෙන් ගලක් වෙන්ඩිගේ ඔළුවට විද්දා. වෙන්ඩි එතනම සිහි නැතුව වැටුණා. මේ වෙලාවේ පීටර් පෑන් කැප්ටන් හුක් එක්ක ලොකු සටනක හිටියේ. සටන අතරතුරදී කැප්ටන්ගේ අත ගිලපු කිඹුලත් මෙතනට ආවා. කිඹුලා දැක්කා විතරයි කැප්ටන් පන එපා කියලා දුවන්න පටන් ගත්තා. කැප්ටන් බයේ පැනලා දුවපු නිසා පීටර් එයාගේ යාළුවෝ හොයාගෙන ආපහු ආවා. ඒ එනකොට එයා දැක්කා වෙන්ඩි කඳු මුදුනේ සිහිය නැතුව වැටිලා ඉන්නවා. වෙන්ඩිව දැක්කහම එයාට ගොඩාක් දුක හිතුණා. මේක දැකපු දූපතේ හිටපු පිරිමි ළමයින්ටත් ගොඩාක් දුක හිතුණා. මොකද එයාලා තුවාල කළේ පීටර් පෑන්ගේ යාළුවෙක්ට නිසා. යාළුවෝ එකතු වෙලා වෙන්ඩිව එයාලගේ ගෙදරට එක්කන් ගියා. ඒ යනකොට ටින්ක බෙලුත් එතනට ඇවිත් හිටියා. පීටර්ට ටින්කබෙල් දැක්ක ගමන් එයා ගැන තරහක් ඇති වුණා. මම කිව්ව නේද ඔයාට මගේ යාළුවන්ව බලා ගන්න කියලා. මේ වෙනකොට ටින්කබෙල්ට එයාගේ වරද තේරිලායි තිබුණේ. එයා පීටර්ගෙන් සමාව ඉල්ලුවා. මට සමාව ඉන්න පීටර්. මේ වගේ දෙයක් කවදාවත් ආයේ වෙන්නේ නැහැ. මං පොරොන්දු වෙනවා. දූපතේ හිටපු පිරිමි ළමයි එකතු වෙලා වෙන්ඩිටයි එයාගේ මල්ලිලාටයි ඉන්න ලස්සන ගෙයක් හැදුවා. හවස් වෙනකොට වෙන්ඩිට සුව වුණා. ඉතින් ඊට පස්සේ වෙන්ඩි එයා දන්න ලස්සනම ලස්සන කතන්දර දූපතේ යාළුවන්ට කියලා දුන්නා. ඊට පස්සේ ගොඩක් රෑබෝ වුණ නිසා හැමෝම නිින්දට ගියා. ඒත් පීටර් පෑන් එයාලගේ ආරක්ෂාවට ඇහැරලයි හිටියේ. ඉතින් ඔන්න ඔහොම කාලය ගත වුණා. දවසක් පීටර් පෑනුයි එයාගේ යාළුවොයි දැක්කා මුහුදු මංකොල්ල කාරයෝ එකතු වෙලා ගෝත්‍රික නායකයාගේ දුවව පැහැර ගන්නවා. ඉතින් පීටරු එයාගේ යාළුවොයි ලොකු සටනක් දීලා ගෝත්‍රික නායකයාගේ දුවව බේරගත්තා. එයාලා හැමෝම මේ තරුණියව එක්කන් ගිහින් ගෝත්‍රික නායකයාටත් ඔන්න බාර දුන්නා. එදා ඉඳන් ගෝත්‍රික කණ්ඩායමත් පීටර්ගේ යාළුවෝ බවට පත් වුණා. හරි සතුටුයි නේද ඔයාලට? ඔච්චර යාළු වුණාද කියනවනම් ගෝත්‍රික නායකයා වෙන්ඩිලාගේ මල්ලිලා දෙන්නව බලාගන්න අලුත් ආරක්ෂකයෝ දෙන්නෙකුත් තෑගි කළා. මේක දැකපු ගමන් කැප්ටන් හුක්ට ගොඩක් තරහ ගියා. එයා හිතුවා දවසක මම පීටර් පෑන් වයි උඹලවයි බේරෙන්න බැරි විදිහට අල්ලගන්නවා. මෙහෙම ටික කාලයක් ගත වුණා. හැමදාම වගේ වෙන්ඩියාගේ පවුල ගැන කතන්දර කියන්න පටන් ගත්තා.
ඒ කතාව කියද්දි පීටර්ට තේරුණා වෙන්ඩිටයි එයාගේ මල්ලිලාටයි කොච්චරනම් එයාලගේ ගෙදර මතක් වෙනවද කියලා. ඒ නිසා එයා කිව්වා ඔයාලා කැමතිනම් ආපහු ගෙදර යන්න පුළුවන් කියලා. ඉතින් මේක අහපු වෙන්ඩිලා ගොඩක් සතුටින් ගෙදර යන්න ලෑස්ති වුණා. මයිකල් සහ ජෑන් එයාලගේ ගමනට ඕනේ කරන ආහාර එකතු කරන්න කැලේට ගියා. එතනදී මංකොල්ල කාර්යෝ එකතු වෙලා ගෝත්‍රික ආරක්ෂකයන්ට පහර දීලා වෙන්ඩිගේ මල්ලිලා දෙන්නව පැහැරගත්තා. මේ දේවල් මෙහෙම වෙනකොට පීටර් එයාගේ ගෙදරට වෙලා හොඳට නිදාගෙනයි හිටියේ. පීටර්ගේ ගේ ළඟට යන කැප්ටන් හුක් එයාගේ ගෙදර දොරගාවට නිින්ද යන බෙහෙතක් හැලුවා. ඒකෙන් පීටර්ට තවත් හොඳට නිින්ද ගියා. ඔච්චර නිින්ද ගියාද කියනවනම් එයා පහුවදා දවල් වෙනකම්ම සැපට නිදාගත්තා. ඔන්න ටික වෙලාවකට පස්සේ පීටර් පෑන් අවදි වුණා. එතකොට මෙතෙන්ට ටින්කබෙල් ඇවිල්ලා පීටර් පෑන්ට කිව්වා කැප්ටන් හුක් ඇවිල්ලා පීටර් පෑන්ගේ යාළුවන්ව අරගෙන ගියපු කාරණාව. ඊට පස්සේ පීටර් සහ ටින්කබෙල් එයාලගේ යාළුවන්ව බේරා ගන්න ගියා. ඒ යනකොට දැකපු දෙයින් එයාලා ගොඩක් පුදුමයට පත් වුණා. කැප්ටන් මයිකල් සහ ජෑන් විතරක් නෙවෙයි එයාගේ හැම යාළුවෙක්ම කණුවකට ගැට ගහලා ගිනි තියන්න සූදානම් වෙනවා. ඔන්න පීටර් පෑන් දැක්කා. උඹලගේ අවසන් කැමැත්ත කියාපල්ලා. කියාපල්ලා කියාපල්ලා. මෙහෙම කියලා කැප්ටන් හුක් මහ හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ වෙන්ඩි එයාගේ යාළුවන්ට මෙන්න මෙහෙම කීවා. මගේ යාළුවනේ, මං කියන දේට හොඳින් ඇහුම්කන් දෙන්න. ඔයාලගේ අම්මලා මෙතන හිටියනම් එයාලත් මේ දේම ඔයාලට කියයි. කිසිම දෙයකට බය වෙන්න එපා. මරණයට නිර්භීතව මූණ දෙන්න. මොකද කරුණාවන්තකම හැම වෙලේම දිනනවා. හැම වෙලේම. මේක අහපු කැප්ටන් හුක්ට ගොඩක් තරහ ගියා. එයා වෙන්ඩිව එයාලගේ නැවට අරන් ගිහින් කණුවකට තියලා තදින් බැඳලා දැම්මා. මේ අතරතුර පීටර් පෑන්, ටින්කබෙල් සහ ගෝත්‍රික කණ්ඩායම එකතු වෙලා එයාලගේ යාළුවන්ව මංකොල්ලකාරයන්ගෙන් බේරගත්තා. ඊට පස්සේ පීටර් පෑන් සහ දූපතේ හිටපු ළමයි වෙන්ඩිව බේරගන්න නැවට ගියා. පීටර්ව දැකපු ගමන් සමහර මංකොල්ලකාරයෝ පණ බේරගන්න නැවෙන් වතුරට පැන්නා. දැන් කැප්ටන් හුක් විතරයි නැවේ. දැන් ඔයාට පැනලා යන්න තැනක් නෑ කැප්ටන් හුක්. අපිට යටත් වෙනවා. කැප්ටන් හුක් පීටර්ට බයි පස්සෙන් පස්සට ගිහිල්ලා නැව් බඳට හේතු වුණා. ඒත් එක්කම එයාට හොඳට හුරු පුරුදු බය හිතෙන සද්දේ වතුරෙන් ඇහෙන්න පටන් ගත්තා. කැප්ටන් නැවෙන් එළියට ඇවිල්ලා බලද්දි එයාව ගිලින්න බලාගෙන ඉන්න කිඹුලව දැක්කා. කැප්ටන්ට ගොඩක් බය හිතුණා. එයා කොච්චර බය වුණාද කියනවනම් එයාට පීටර් පෑන්වත් අමතක වෙලා නැවේ අනිත් පැත්තෙන් මුහුදට පැනලා පීනන්න පටන් ගත්තා. මේක දැකපු පීටර්ට එයාගේ යාළුවන්ටයි හොඳටම හිනා. ඔන්න ඊට පස්සේ එදා ඉඳලා කැප්ටන් හුක්ගේ නැව පීටර් පෑන්ටයි එයාගේ යාළුවන්ටයි අයිති වුණා. පීටර් පෑන් මේ නැවේ කපිතාන් බවට පත් වුණා. ඊට පස්සේ යාළුවෝ හැමෝම පීටර්ට එකතු වුණා. ඔබගේ අනපිළිපැදීමට සූදානම් මුතුමානනි. නැවදියත් කිරීමට සූදානම් කරනු. පීටර් පෑන්ගේ යාළුවෝ එකතු වෙලා රුවල් ඔක්කොම දිගහැරලා ගමනට සූදානම් වුණා. ඔන්න ඊට පස්සේ පීටර් පෑන් ටින්කබෙල්ට කතා කළා. ටින්කබෙල්, අපිව ඩාලින් නිවසට උඩින් අරගෙන යන්න. මේක අහපු වෙන්ඩිටයි මල්ලිලාටයි ගොඩක් සතුටුයි. එයාලා දැන් ඔන්න ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ ටින්කබෙල් නැව පුරාම එයාගේ මායාකුඩු ඉන්න පටන් ගත්තා. ඔන්න ඊට පස්සේ එක පාරටම නැව අහසේ පාවෙන්න පටන් ගත්තා. මේ වෙනකොට නෙවර්ලෑන්ඩ් එයාලගේ දෙවැනි ගෙදර වෙලයි තිබුණේ. වෙන්ඩිට මේ විස්තර ගෙදර ගිහිල්ලා අම්මට කියනකම් කිසිම ඉස්පාසුවක් තිබුණේ නැහැ. ඔන්න ඊට පස්සේ එයාලා බොහොම පරිස්සමින් ඩාලින් නිවසට ගියා. ඔන්න ඕක තමයි පීටර් පෑන් කියන කතන්දරය. මේ කතන්දරය ගැන තවත් තොරතුරු මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔන්න ගිහිල්ලා බලන්න. ඔයා මේ කතන්දරය ගැන මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් එකක් දාන්න.
විතරක් නෙවෙයි ඔය අහන්න කැමති කතන්දරයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරලා අපට කියන්න නැත්තම් මිස්ටර් ඩෙවිඩෝ Facebook page එකට මැසේජ් එකක් එවලා හරි කියන්න නොරදවා ඉදිරියේදී කතන්දර මිස්ටර් ඩෙවිඩෝ කියනවා එහෙමනම් සුබර නිින්දක් ප්‍රාර්ථනා කරලා මම ඔයාලගේ ගෙදරින් සමු ගන්නයි ලෑස්ති වෙන්නේ ලබන සතියේ බදාදරෑ 7ට මිස්ටර් ඩෙවිඩෝ එනවා බෙඩ් ටයිම් ස්ටෝරි වැඩසටහන අරගෙන එහෙමනම් හැමෝටම සුබ රාත්‍රියක් වේවා ඉල්ලන්නම්.